දැන් අපි මේ කොටසක් මේකේ නිර්මාණය කරා. දැන් ඊළඟට කොටසට යන්න ඕන. දැන් මේ වගේ මේ ෆයිබර් net තියෙනවා කඩේ ගන්න. මේකට කියන්නේ ෆයිබර් mesh කියලා. මේ ෆයිබර් mesh එකක් අරගෙන මේකට ගම් ගන්න ඕන. මේ අර පාච් කරපු ගම් එක ටිකක් දිගට නිගත්ටි අපි මේ කොලේට අලවනකොට ටිකක් ඊට වැඩි ඝනකමට අරගෙන ඉවර වෙලා මේකට මේ ගම් ටික ගා ගන්න ඕන mesh එකට. ගාගෙන ඉවර වෙලා මේක මේ හිමීට මේ මේකට මේ චිත්‍රයට අලව ගන්න ඕන. මම කැලි කැලි ගන්න සම්පූර්ණ මිස් කැලක් ගන්න තියෙනවා නම් ඒක හරි. මේ විදියට මේ හොඳට වැහෙන්න අලව ගන්න ඕනේ. ගෙන මේ කුඩට අර ගම් ටික හිමීට ගන්න ඕන. මේ මෙටයිට අර ටයිල් එකට හොඳට මේක ඇලවෙන්න ඕන. දැන් මේක හොඳට වේලෙන් තිබ්බහම ගාලා මේ හොඳට බදලා අල්ල ගන්නවා. තියක් වෙලා ගියාට පස්සේ තව වේලුනහම තව කෝඩ් එකක් ඕනනම් ගම් ගෑවනම් තවත් හොඳට තදට මේක අල්ල ගන්නවා. මේ විදිහට හොඳට ගම් ටික වදින්න ගන්න ඕන. මේ හැම ටයිල් කෑල්ලක්ම මේ මෙෂ් එකට ඇලවෙන්න ඕන. මේක මේ තෙතින්ද තමයි බුරුල්ලු වගේ පේන්නේ. මේක දැන් වේලුනාට පස්සේ හොඳට මේ ඇලවිලා තියෙන. එතකොට හිමේ යන්නේ නැහැ. ඊළඟට මේක දැන් වේලුනාට පස්සේ තියෙන විදිය මම පෙන්වන්නම්. දැන් මේ මම සම්පූර්ණ කරපු නිර්මාණය වේලුනාට පස්සේ මේ මේක පැත්තක්. දැන් මේක සම්පූර්ණ අපි පිරිසිදු කරගෙන නැහැ මේ කොටස. මේ වේලුනාට පස්සේ මෙන්න මේ විදියට තමයි මේ අපිට බලන්න පුළුවන් වෙන්නේ. මේ වගේ හොඳට වේලිච්ච නිර්මාණයක්. එතකොට මේ නිර්මාණයේ මේ කොටස මේ පැත්ත තමයි මේ. දැන් මේ කලිප් පැත්ත හැරෙව්වම මේ මම කියවන ඇතුල් පැත්ත තියෙන කියලා හොඳට කියන්නේ හොඳ පැත්ත මේ විදිහට තමයි අපිට පේන්නේ. එතකොට මේක දැන් ඊළඟට පියවර. දැන් මේක අපි මේ දැන් වේලිලා අපි හිතමු දැන් මේ ඉවර කරපු කොටස කියලා වේලුවට පස්සේ එන. එතකොට මේක තමයි මේ නිර්මාණය. ඊට පස්සේ අපිට මේක හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. පිරිසිදු කරගෙන ඉවර වෙලා මේකට අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපි ටයිල් වලට පාවිච්චි කරන මේ ග්‍රවුට් වර්ග තියෙනවා. ඒ ඕනම ග්‍රවුට් වර්ගයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි වතුර භාවිතා කරන්නේ නැතුව මොන හරි අපි දැන් මේ ගම් ගත්තනේ අලවන්න මේ අපි නිර්මාණයට ඒ සුදු පාට ගම් වර්ගයක් මොන හරි අරගෙන ඒ ගම් වලින් මිශ්‍ර කරලා වතුර නෙවෙයි ගම් වලින් මිශ්‍ර කරලා ඒක තමයි ඊට පස්සේ අපි මේ හිස්තැන් මේ දැන් පේනවා අපිට මේකේ මේ පොඩි හිස්තැන් තියෙනවා මේ කොටස මේ කොටස් හිස්තැන් තියෙනවා. මේ හිස්තැන් ඔක්කොම අපි අර සාමාන්‍යයෙන් මේ ටයිල් වලට ග්‍රවුට් කරනවා වගේ හොඳට ග්‍රවුට් කරලා හොඳට පිහිද ගන්න ඕන. හොඳට පිහිද ගත්තට පස්සේ අපිට මේ වගේ මේ ග්‍රවුට් වලට හොඳට පිහිදෙච්ච කොටස මේ විදිහට අපිට පේනවා. මේ විදිහට පේනවට පස්සේ දැන් මේ ඊළඟට මේක හොඳට වේලෙන්න තියන්න ඕන. වේලුනට පස්සේ පිරිසිදු කරගන්න ඕනේ. මොකද ග්‍රවුට් එක වේල්ලේ තෙතමනේ තීද්දීම පිරිසිදු කරලා හොඳට අයින් කරලා වේලුනට පස්සේ තායි නැවත හොඳට පිරිසිදු කරන්න ඕනේ. එතකොට තමයි අර ඒකේ තියෙන අර මේ නිකන් ගයික ඇවිල්ලා පවුඩරයක් වගේනේ ඒ සියලු දේවල් අයින් වෙලා නිර්මාණය මතුවෙන්නේ. එතකොට තමයි අපිට නිර්මාණයේ අවසාන කොටසේ
නිර්මාණය අවසාන කොටසට ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ නිර්මාණයක් අපිට ඕනෑම තැනකට දැන් මේ වගේ මට්ටමේ තියෙන නිර්මාණයක් මේකෙන් පස්සේ අපි කොහොම මෙහෙම වියලි එක පැත්තක් වියලුනට පස්සේ මෙහෙම ගන්න පුළුවන් කියලා මේ නිර්මාණයක් අපිට ගෙදර බිත්තියකට මේසයකට මොකක් හරි පාටිෂන් එකකට ඕනම තැනකට මේක අල්ලා ගන්න පුළුවන්. මොකද මේ මේ වගේ නිර්මාණ කවදාවත් මේ වර්ණ වෙනස් වීම කියන්නේ මේ අවුව වැස්සේ බලපෑම් මේව කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ මේවා ඔක්කොම ගල් වර්ග හින්ද දැන් ටයිල් එකකින් පාවිච්චි කරත් ඒකත් දැන් අපි පොළොට ටයිල් එකක් දැම්මත් ගොඩක් කාලයක් පවතිනවානේ. ඒ වගේම මේ නිර්මාණවත් කිසිම මේ බලපෑමක් වෙන්නේ නැහැ, පාරිසරික බලපෑමක් සිදු වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ වගේ නිර්මාණයක් බිත්තියක එක කොටසකට හරි කුළුණකට හරි ඕනෑම දෙයකට නිර්මාණාත්මකව යොදා ගන්න පුළුවන්.